මගේ 178ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණා. දෙදහස් විසි අතර ජනාධීපතිවරණය සඳහා අපේක්ෂකින් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඉන් එක් අපේක්ෂකෙකු ජීවිතක්ෂර පත්වීම හේතුවෙන් මෙවර ජනපති සටනට එක්ව සිටි අපේක්ෂකින් සංඛ්‍යාව 38 දෙනෙක් බවට පත් වුණා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙරට ඉතිහාසයේ ජනාධීපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකින් සංඛ්‍යාව මෙවර වාර්තා වන බවයි. ඒ අනුව මෙවර ජනාධීපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි ඡන්දදායකින් 1,61,41,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඔවුන් වෙනුවෙන් දිවිනපුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,421ක්. පෙරවරු 7ට ආරම්භ වූ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් කෙරුණා. අද පස්වරු 4න් අවසන් වූ ඡන්ද විමසීමේ කාලය තුළ රටපුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80% ආසන්නයට පැමිණ තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ 75% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ එය දැක්වෙන්නේ 79%ක් ලෙසයි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75%ක අගයක් ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම්වරයා අප සමග පවසා සිටියේ. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 76%ක් ලෙසයි. එය ගාල්ල දිස්ත්‍රික්කයේදී 74%ක ප්‍රතිශතයක් ලෙස දැක්වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 79%ක් ලෙසයි. වවුනියාව දිස්ත්‍රික්කයේ 69%ක ප්‍රතිශතයක් මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 60%ක් වන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ 72%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 67%ක් ලෙසයි. මෙවර ජනාධිපතිවරණයේදී කිල්නොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 68%ක් ලෙස දැක්වෙනවා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 79%ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 80%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 67%ක් ලෙස දැක්වෙන අතර දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%ක්. 76%ක ඡන්ද ප්‍රතිශතයක් මෙවර ජනාධිපතිවරණයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වාර්තා වන බවයි දිස්ත්‍රික් තේරිම්බාල නිලධාරීවරයා අප සමග පැවසුවේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75%ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ 70%ක ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 75%ක් ලෙසයි. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී 78%ක ඉහළ අගයක් ගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 73%ක් ලෙසයි. මොනරාගල දිස්ත්‍රික්කය තුළ 80%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ වී තිබෙනවා. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 79%ක් ලෙසයි. කෑගල දිස්ත්‍රික්කයේදී එය 70%ක අගයක් ගෙන තිබෙනවා. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ 75%ක් ලෙසයි. 60%ක අඩුම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ යාපනය දිස්ත්‍රික්කයෙන්. ශීලම පාර්ශ්වකරන්ට අපේ කලින් සභාවේ ගෞරවනීය ස්තුතිය පුරගෙන සිටිනවා. ගම නිදහස් සාමකාමීව තියෙන පාර්ශ්වයට අවශ්‍ය පසුබිමක් අපි විශ්වාස කරන මධ්‍යම රාත්‍රිය 12ට පෙර ඡන්ද ප්‍රතිඵල ආසන මට්ටමින් ඡන්ද ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල ලබා දීමේ කටයුතු කිරීමට හැකියාව ලැබේ. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහාද දිවිනපුරා ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1713ක් පිහිටුවා ඇත්තේ පරිශ්‍රයන් 49කදී. 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා අඩංගු ඡන්ද පෙට්ටිය හා නිලධාරීන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීම අද පසරුවේ ආරම්භ කෙරුණා. ඒක පොඩ්ඩක් නෝසෝ නැහැ ඒක දාන්න
ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමෙන් අනතුරුව සියලු මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ඒ පරිශ්‍රයට ලැබීමෙන් අනතුරුව ගණන් කිරීමේ කටයුතු සිදු කිරීම නියමිතයි. ඉතින් යලිත් සඳහන් කරන්න ඕන ස්වර්ණවාහිනී මොනරා ටීවී ඇතුළු අපි මාධ්‍ය ජාලයම ආසියාවේ දැවැන්තම මාධ්‍ය ජාලය අපි ඔබ වෙත කඩිනමින් ලද සැනින් සත්‍ය වූ නිවැරදි තොරතුරු අද රාත්‍රිය ඔබ වෙත ගෙනෙන්න සූදානම්. ඉතින් ස්වර්ණවාහිනිය සමගින් නිරන්තරයෙන් අඛණ්ඩව රැඳී සිටින ලෙස ආරාධනා කරන ගමන් ඔබට යලි සම්බන්ධතාවය ලබා දෙනවා.